අහපු මම වල් නැහැ අහපු ඔබ වල් වුණාට මට කරන්න දෙයක් නැහැ තවන්ට නොගැලපෙන වචන තුන ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මම කියනවා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරේ එතුමියට වෙච්චේ හානියට අඩු ගානේ මොකක් හරි ප්‍රකාශයක් හරි මේ ඒ අදාළ මන්ත්‍රීවරයා ලබා දෙන්න කියලා වම්බොටු ගත්තද ගාල ගත්තද පලා ගත්තද වම්බටු ගහල පලා ගත්තද කියලා කොහිනී කවිදත් අහනවා ගින් අහන්න සජිත් මහත්තයාගේ නෝනගේ මම ස්තුතිවන්ත වෙනවා ඔවුතුමයි කතාව එහෙලාද කරලා තියෙනවා කාන්තාවන්ට මම අපහසුතාවයට පත් කරේ නෑ කාන්තාවන් අපහසුතාවයට පත් කරගන්න කාන්තාවන් විසින් ළඟට ගරු ජානක තිස්ස කුටි ආරච්චි මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා ගරු මෝලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි 2022 අභියෝග මැද රට ගමන් කරන මොහොතේ ඒ අභියෝග වලට මුහුණ දෙන ආකාරය බොහොම පැහැදිලි ලෙස අභියෝගාත්මක අයවැයක් බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන මේ මොහොතේ අයවැය කතාවට ප්‍රවේශයක් විදිහට මම පුංචි කතාවක් මෙන්න මේ විදිහට කියලා මේ ප්‍රවේශය ගන්න සූදානම් මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ජලයෙන් වටවුණු පුංචි නගරයක් තිබුණා ඒ නගරයේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් හිටියා එක ව්‍යාපාරිකයෙක් තමයි බී රෝහණ කියන පුජ්‍යලයා අනිත් ව්‍යාපාරිකයා තමයි අනුර අනිත් ව්‍යාපාරිකයා තමයි සජිත් දැන් මේ ව්‍යාපාරිකයෝ අතරේ මේ නගරේ හරි ප්‍රසිද්ධයි ඇපල් ව්‍යාපාරයට දැන් බී රෝහණ කියන පුජ්‍යලයාත් ඇපල් ව්‍යාපාරය කරනවා අනුර සජිත් සහ පුත්‍රයෝ කියන සමාගමත් ඇපල් ව්‍යාපාරය කරගෙන යනවා දැන් බී රෝහණ කියන පුජ්‍යලයා ගාව තියෙනවා බොහොම සුපිරිසිදු හොඳ ක්වොලිටි එක තියෙන හොඳ ගුණාත්මකභාවයේ තියෙන ඇත්තම වර්ගයේ අපල් ටික බී රෝහණ කියන පුජ්‍යලයා ගාව තියෙනවා දැන් එයා ඒ අපල් ටික විකුණගෙන යනවා කොහමද එයා ඒ අපල් ටික විකුණන්නේ අපල් ගෙඩි 3ක් 100යි අපල් ගෙඩි 3ක් 100යි කියලා ඇත්ත කතාව කියලා අපල් ටික විකුණනවා එහෙම තමයි අපල් විකුණන්න පුළුවන් හැම කෙනෙකුටම අපල් ගෙන්න පුළුවන් එකම තැනින් එකම ගානට තමයි විකුණන්න පුළුවන් දැන් අනුර සජිත් සහ පුත්‍රයෝ කියන සමාගම ළඟ ඇපල් තියෙනවා ටිකක් පරණයි විකුණන්නත් ඕනේ එයාලට විකුණන්න පුළුවන්කම තියෙන්නේ 300ට තමයි දැන් අනුරට ලොකු ප්‍රශ්නයක් ඇයි මේ සුපිරිසිදු ඇපල් විකුණන්නේ බී රෝහණ සුපිරිසිදු කොලිටි ඇපල් විකුණන්නේ 300ට අනුර මොකද්ද කරන්නේ සජිත්ගේ කනට කරලා යමක් කියනවා කනට කරලා යමක් කියලා සජිත් ජාතට එක ඇපල් ගෙඩියක් දීලා අනුර ගන්නව ඇපල් ගෙඩි දෙකක් අරගෙන අනුර ඇපල් ගෙඩි දෙකක් උඩ දාලා කියනවා දෙකක් 100යි දෙකක් 100යි කියලා සජිත් ඒ අතරින් එකක් උඩ දාලා කියනවා එකක් නොමිලේ කියලා දැන් මොකද උනේ බී රෝහණ ඇත්ත කියලා ක්වොලිටි ඇපල් ටික 300යි කියලා ඇත්ත කතාව කියලා විකුණනකොට අනුර සජිත් සහ පුත්‍රයෝ සමාගම දෙකක් 100යි එකක් නොමිලේ දෙකක් 100යි එකක් නොමිලේ කියලා විකුණනවා එතනත් 300 තමයි දැන් අනුර සජිත්ට කනට කරලා කීවේ කුමක්ද ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් අනුර සජිත්ට කනට කරලා කීවේ කුමක්ද බී රෝහණත් එක්ක හෙල්ලෙන්න බැද්දෙන්න අමාරුයි සුපිරිසිදු ඇපල් ටික තියෙන්නේ පුජ්‍යලයා 300ට විකුණනවා සජිත් අපිට 300ට තමයි විකුණන්න වෙලා තියෙන්නේ ඒකනම් එහා මෙහා කරන්න බෑ මේ තියෙන තත්ත්වයේ හැටියට ඒ නිසා මේකට වචන හරුපයක් ගේන්න ඕනේ මම දෙකක් උඩ දාන්නම් 100යි කියලා උඹලගේ තියෙන එකට වචන හරුපේ උඹ එකක් උඩ දාපන් නොමිලේ කියලා කෑ ගහපන් අන්නේ නොමිලේ කියන වචනෙට සෙනග අද්දවා ගන්න පුළුවන් කියලා අනුර සජිත්ට කියනවා එහෙම කියලා දැන් අපල් ටික විකුණනවා දැන් ජනතාව දරුවෝ ටික අරගෙන ගිහලා සුපිරිසිදු අපල් ටික කනවා දැන් අනුර සජිත් සමාගමේ මේ ඇපල් ටිකත් කනවා අනේ අනුර සජිත් සමාගමේ ඇපල් කන දරුවෝ ටික බඩේ අමාරුව හැදෙනවා පිස්සු හැදෙනවා කුඩේ තියාගෙන මේ දරුවෝ වැස්සට වෙනවා වැක්සින් එක තියාගෙන ප්‍රකලීල් බොනවා ඇස්ස සිනිකා බෙහෙත එනකොට මම නම් ගහන්නේ නැහැ කියනවා ෆයිසර් එක එනකොට නෝනගේ අතින් අල්ලගෙන පැනලා ගිහිල්ලා නංගිගේ අතින් පැනලා ගිහිල්ලා ෆයිසර් එක ගහගන්නවා පාලම තියාගෙන ඒ දණ්ඩ යනවා පුංචි කාර්යයක නැගලා අත වනවන ආරක්ෂකයෝ පිරිවරාගෙන නගරෙ මැද්දෙන් පැනලා යනවා කොරෝනා නවත්තපු රටක් තුල කොරෝනා බෝ කරන්න හිතාගෙන උද්ඝෝෂණ පවත්වගෙන ඉස්සරහට යනවා ඒ වගේම තමයි එක දරුවෝ ටිකක් මේ අනුරාගේ ඇපල් කාලා
උද්ඝෝෂණ කර කර කැටකොල්ලන වෙලාවේ තමන්ගේ අධ්‍යාපන ආපස්සට ගෙනියන වෙලාවේ අධ්‍යාපන කප්පා දුව තුල කටයුතු කරන වෙලාවේ තමන්ගේ දරුවා ගිහිල්ලා 350 බියර් එක 3500ට බොනවා මේ ඇපල් ගෙඩිය කාලා ටිකිරි 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 ලියා මතක් කරගෙන ටිකිරි 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 ලියා මතක් කරගෙන රෙද්දයි හැට්ටේ යන්දපු කෙලි පෙන්ටියෙක් එක්ක 3500 බියර් එක ගහලා අර දෙකම උඩ දාපු 200යි එකක් නොමිලි ඇපල් එක කාලා පුල් ජොලියක් ගන්නවා මේ දරු පැටවු ටික හැබැයි බී රෝහණගේ ඇපල් කාපු දරු පැටවු ටික පෝට් සිටි එනකම් බලාගෙන ඉන්න වරකියා ටික ගන්ද ග්‍රාමීය ජනතාවගේ රත්තරන් දරු පැටවු ටික ලක්ෂ 30 ලක්ෂ 40 ලක්ෂ 1000 ගමට එනකම් බලාගෙන ඉන්න සංවර්ධන කටයුතු ටික ආරම්භ කරන්න අධිවේගී මාර්ග ටික බලාගෙන එනකම් ග්‍රාමීය පාරවල් ටික හැදීගෙන එනකම් වසම්මල ගෙවල් ටික හැදීගෙන එනකම් ත්‍රිවිල් මල්ලිල ටික බලාගෙන ඉන්නවා මිලියන 700ක් ගමට එනකම් පුනර්ජනනීය බලශක්තිය ගමට එනකම් බලාගෙන ඉන්නවා පාරම්පරික ගෘහ නිර්මාණ කරුවන් මිලියන 1000 එනකම් බලාගෙන ඉන්නවා සැමට පානීය ජලය මිලියන 15000 ගමට එනකම් බලාගෙන ඉන්නවා මෙන්න මේ විදිහට තමයි අද රටට මුණ දීලා තියෙන්නේ මම අභියෝග කරනවා මේකේ නාර්ථික විශේෂඥ එක්කෙනෙක්වත් හරියාකාරව පැහැදිලිව මේ වැඩපිළිවෙල හොඳ නැතිනම් මොන ඇපල් හරහාද මේකට ගොඩනගන්න පුළුවන් මොන ක්‍රමවේදී හරහාද ගොඩනගන්න පුළුවන් කියලා මේ විශේෂඥ එක්කෙනෙක්වත් කිව්වේ නැහැ අපි බලාගෙන හිටියා දැන් කිව්වා කවුද හර්ෂද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න දැන් මේ බස්සපු එකක් ගැන කිව්වා නැග්ගන්න අපිට දෙන්නේ කිව්වා කොහොම නැග්ගිල්ලද හර්ෂන මහත්තයෝ නැග්ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ 2015 5.1ට නැග්ගපු ආර්ථික වේගය ඔබ තුමාලා 2016 බස්සන 4.46ට 2017 3.58ට 2018 3.27ට 2019 2.26ට අෆ්ගනිස්තානයට පමණක් දෙවෙනි වෙන්න බස්සපු බැසිල් හර්ස මහත්තයෝ කියලා දෙන්නකෝ අපිට නග්ගන එක අපි කරගන්නම් ඔබතුමා කියනෝනේ නග්ගන හැටි ඔබතුමාගෙන් අහගන්න කියලා එදා ඉරාන් කිව්වා නග්ගන හැටි අරගෙන් අහගන්න කියලා නග්ගන හැටි අපි ඔබලගෙන් අහගන්න ඕනේ අපි නග්ග ගන්නම් හැබැයි මේ 5.1 ඉඳලා 2019 වෙනකොට 2.26ට බස්සපු විදිය කියන්නකෝ හර්ෂන මහත්තයෝ අපිට ජාතික රූපවාහිනී පැය තුනක් අපි අරගෙන දෙන්නම් බස්සපු බැස්සිල් අපිට කියලා දෙන්නකෝ ඒක කියාගන්න බැරි වුණා දැන් ලැජ්ජ නැතුව අහන ඇවිල්ලා දැන් පොල් ගෙඩිය පෙන්වලා අහනවා දැන් පොල් කීයද දැන් සැපද ලුණු කෑවද අලෙහෙම තියනවද කියලා අහනවා හැබැයි මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම අහන්න අයිතියක් තිබුණා මම යුද්ධ 30 වසර යුද්ධය නිමා කළා යුද කිනිදල් මැද තිබුණු මේ රට සාමයේ සීලෙන් මතරගෙන ආපු ආදරණීය අප්පච්චි එක පැත්තකින් වරායවල් ගොන්තුඩු පොළවල් හදලා එක පැත්තකින් අධිවේගී මාර්ග හදලා අටු කොටු දාන්න වරින් පුරවලා මත්තල වීගබඩාව බෝර්තම් උන්නාසලට පත් කරන්න පුළුවන් විදියට දාන්න වරින් පුරවලා එළවලු ටිකෙන් ස්වයං පෝෂිත කරලා පළතුරු වලින් ස්වයං පෝෂිත කරලා මේ රට මේ රට මේ රට ඩොලර් මිලියන 8200ක සංචිතයකට ගෙනල්ලා ඒක බුද්ධල ආදායම 3821කට ගෙනල්ලා රට ස්වයං පෝෂිත කරලා දුන්නට පස්සේ නැවත යුද්ධයක් ඇති කරලා නේට ආර්ථිකය වට්ටලා කොහොමද ආර්ථිකය වැට්ටුවේ 2015 රුපියල් බිලියන 7000ක තිබුණු ණය බර්තාවය 2019 බිලියන 13යි බිලියන 13031කට නැග්ගුවා එදා ඩොලර් බිලියන 8200 තිබුණු රට ඩොලර් බිලියන 7500 බැස්සුවා ඩොලර් 3821 තිබුණු ඒකබුද්ධල ආදායම 3852 විතරයි යමපාලන ආණ්ඩුවේ තමුන්නාසිලාට ගේන්න පුළුවන්කම ලැබුණේ අනේක බලාගෙන හිටපු මහින්ද රාජපක්ෂ දයාදරණීය අප්පච්චිට අයිතියක් තිබුණේ දා යමපාලුවන්ගෙන් අහන්නේ දැන් සැපද කියලා දැන් පොල් කීයද අල කීයද කියලා අහන්නේ එදා මහින්ද රාජපක්ෂ අප්පච්චිට අයිතිය තිබුණා දැන් ඔබලට අප්පච්චියක් දැන් ඔබලට එහෙම අයිතියක් තියෙනවද රට කාලා සූප්පු කරලා ඇටෙත් කපලා ලුණු දාලා අවුවේ වේලලා දුන්නේ අපිට ලුණු දාලා අවුවේ වේලලා අපිට දුන්නේ සූප්පු කරලා එහෙම දීපු රට දැන් ලැජ්ජ නැතුව අපි නැවත අහනවා දැන් සැපද පොල් කීයද අල තියෙනවද ලුණු කිව්වා කිය සැපරටක්ද මහත්තයෝ අපිට දුන්නේ ඊයේ රෝහිණී කවිරත්න ලැජ්ජ නැතුව අහනවා පොලේ ගියාද
වම්බටු කීයද ගහල කීයද පලා කීයද කියලා පෙන්වනවා මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා වම්බටු ගත්තද ගහල ගත්තද පලා ගත්තද වම්බටු ගහල පලා ගත්තද කියලා කොහිනී කවිරත් දහනවා ගින් අහන්න සජිත් මහත්තයාගේ නෝනගෙන් ඔක අපෙන් අහන්නේ ඔක අපෙන් අහන්නේ දැන් අර ජේවීපී එකේ කාලගණන ජනතා විමුක්ති වෙරවුන් ගමෙන් පටන් ගන්න කියලා කතා කරනවා මුලාසාරුල් මන්ත්‍රීතුමනි කරුවන්තිතුමනි කාලය අවසන් වෙලා තියෙනවා මට අන්තිම විනාඩි දෙන්නේ මේ මේකත් කියලා දාන මේ ජේවීපී ඇති කරේ මුන් කනවරට සංවිධානය කියන බුදු ගමෙන් පටන් ගන්න බම්බුව තමයි ගමෙන් පටන් ගන්න ගමෙන් ගමෙන් මොකද පටන් ගන්න හැඳුරුම් පත්ති හැඳුරුම් හැඳුරුම් පත්ති එකතු කරගෙන රටේ ආර්ථිකේ කාලා හරි මම ගරු සංවිධායකතුමත් කියන ඔබතුමාට විනාඩි 5ක් දෙන්න අනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායකලා මොකද්ද ගමෙන් පටන් ගන්න කියන්නේ මහත්තයෝ රටේ ආදරණීය ජනතාවගේ අනන්‍යතාවය පෙන්වන්න තිබුණු හැඳුරුම් පත ගමෙන් එකතු කරපු යුගය නැවත මතක් කරන්න දැන් කියනවා ගමෙන් පටන් ගමු කියලා රත්තරන් දරුපතුන්ගේ විභාග වෙලාවේදී පොන්ජි කුප්පිලාම්බෝ පැත්තකින් තලා විබුලි බුබුලම් පාඩම් කරපු යුගය අහිමි කරපු ට්‍රාන්ස්ෆෝමරය පුපුරවා දාපු අතීතයේ සිපත් කරමින් නැවත මුන්නහැලා රජනතෝ කියනවා ගමෙන් පටන් ගමු කියලා එක්සත් ජාතික පක්ෂයේ මගේ බාප්පා ඇමතිවරයා කාලේ මඩ මතකයි එක්සත් ජාතික පක්ෂයේ ලුණු ගම්බේරේ සාකා සමිතියේ පියදාස මාමගේ එක්සත් ජාතික පක්ෂ සාකා සමිතියේ සභාපති පියදාස මාමගේ බෙල්ල කපලා දරු පෙටව දෙන්නට පෙන්න ගෙදර ඉස්සරහා වැටි ගහලා තිබුණා බෙල්ල කඳ කෑල්ල ගිලා සාකා සමිතිය ඉස්සරහා දාලා තිබුණු කාලකන්ණි ජාතියක් අරු කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ ඒ උ ජනතා විමුක්ති පෙරමුණ අද ඇවිල්ලා කියනවා ලැජ්ජ නැතුව ගමින් පටන් ගමු කියලා මොකද්ද මහත්තයෝ පරිවර්තකයා කතාව පොතල ලැජ්ජයි තමන් කරපු කතාවේ පිළිතුරවත් අහගෙන ඉන්න කොන්දපණ චන්ද්‍ර කුමාර් දිසානායක අනුර කුමාර් දිසානායකගේ පුතා අද පිටරට ගිහින් අධ්‍යාපන ලැබනකොට අනුර කුමාර් දිසානායකගේ පුතාට පුළුවන් නම් 350 බියර් එක 3500ට බොන්න අනුර කුමාර් දිසානායක පුතාට පුළුවන් නම් නයිට් ක්ලබ් එකේ ගිහිල්ලා රෙද්දයට බුල් කද්ද රෙද්දයට එදු දරුවත් එක්ක නටන්න මේ රටේ ඉඳගෙන සමාජවාදී පිළිමද කතා කරන කාලකන්ණියෙක් විදියට තමයි අනුර කුමාර් දිසානායක අපි දකින්නේ එහෙම සමාජවාදී කතා කරන අනුර කුමාරගේ පක්ෂේ තව පුජ්‍යලේකුගේ නෝනයි දරුවා යනවා BMW එකේ BMW එක යන්නේ ඒ සමාජවාදී කතා කරන්නේ අපි අහන අනුර කුමාර් දිසානායකෙන් එදා පක්ෂ නායක රෝහණ විජේවීර සහෝදරගේ ආදරණීය බිරිඳට මොකද්ද කරපු උදව්ව ඒ රෝහණ විජේවීර සහෝදරගේ දරුවාද කොහෙද ඉන්නේ පවුලට සලකන්න බැරි තමන්ගේ පක්ෂේ නායකයාගේ දරුවට සලකන්න බැරි අද බණ්ඩාරනායකුරු තවමත් තමන්ගේ ඉතිහාස කතාවේ પરම්පරාවට සලකන අනුස්මරණය කරනවා රණසිංහ ප්‍රේමදාස પરම්පරාවේ පවුලට සලකනවා පවුල අනුස්මරණය කරනවා ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන පවුල අනුස්මරණය කරනවා පවුල ගැන කතා කරනවා හැබැයි අද ජනතා විමුක්ති පෙරමුණට බැරි වුණා තමන්ගේ නායකයාගේ පවුල ආරක්ෂා කරගන්න පවුල සුරක්ෂා කරන්න ඒ වගේම ඊට පස්සේ අපු සෝමවංශ හරසිංහ ඒ ආදරණීය නායකයාගෙන ගැව්ව පස්සට පයින් අනුර කුමාර් දිසානායක පස්සට පයින් ගාලා තමන්ගේ නායකත්වය තණ්හාකමට පක්ෂේ බලය අල්ලන්න විතරයි අනුර කුමාර් දිසානායක ඩෝමනාව තිබුණේ එහෙමයි ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායකද පක්ෂයට සලකන්නේ ඊළඟට විමල් වීරවංශ එදා පක්ෂයට මුදක්ෂම කදිගියා ඇයි විමල් වීරවංශවත් අඩුතරමේ පක්ෂයට ආරක්ෂා කරගන්න බැරි වෙච්ච අනුර කුමාර දිසානායක අනුර කුමාර් දිසානායක අද ඇවිල්ලා කියනවා විකල්පය මේ රටේ එකම විකල්පය කියලා අනුර කුමාර් දිසානායක කතා කරන්නේ ඒ නිසා අපි අහනවා තමන්ගේ පක්ෂ නායකයව රකගන්න බැරි වෙච්ච පක්ෂයේ මිනිස්සු රකගන්න බැරි වෙච්ච අනුර කුමාර් දිසානායක මේ රටේ අනිත් සෑම පක්ෂයකම පුජ්‍යලව මන්ත්‍රීවරු අඩුතරමේ වැසිකිළියක් හරි මේ රටේ හදලා පෙන්නලා තියෙනවා බස් හෝල්ට් එකක් හරි හදලා පෙන්නලා තියෙනවා අනුර කුමාර දිසානායක හදපු බස් හෝල්ට් එකක් පෙන්වන්න අපේ මහත්තයෝ
නායකත්වයක සුදුසුකම ඒකත් නැති බකටින් බතල හිටවන්න පුළුවන් මහත්තයෝ සනත් ජයසූරිය 100 ගහනකොට අපි අප්පුඩි ගහනවා ඊළඟ මැච් එකේ පළවෙනි බෝලේ ෆුල් බෝලයක් ඒ ෆුල් බෝලෙට හරියට ෂොට් එක ගහගන්න බැරුව අවුට් වෙනකොට එළිය ඉඳගෙන අපිට කියන්න පුළුවන් අයියෝ ඕක නෙවෙයි ගහන්න තිබුණි ඕක නෙවෙයි ගහන්න තිබුණි ඔකට ඊට වඩා වෙනස් ෂොට් එකක් ගැව්ව නම් හයයි නේ කියලා කියන්න ලේසි මහත්තයෝ කරන්නයි අමාරුව සාද අවසන් කරනවා මේ තප්පරයෙන් අවසන් කරනවා මේ රට පත් වෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න මොන ජගත ආවත් මේ රටේ තත්ත්වය තේරුම් ගන්න මේ රටේ ආර්ථිකය තේරුම් ගන්න ලෝක ව්‍යසනය තේරුම් ගන්න ඒ නිසා ඒ තත්ත්වය තේරුම් ගැනීම තුල පමණයි මේ ඉදිරියට යන්න පුළුවන් ඒ තත්ත්වයේ මනාව තේරුම් අරගෙන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා මේ රටට කාලෝචිත අයවැයක් ඉදිරිපත් කරා කියන කාරණාව පමණක් මා ඔබට ඉදිරිපත් කරනවා ස්තුතියි බොහොම ස්තුතියි කරුවන්තුමා ඊළඟට ගරු प्रकाश समस्त पार्लिमेंट गौरव मगे नम प्रकाश करमीन मम मे पार्लिमेंट करपु अयवे विवादी करपु कथाव संबंधव कारण कीपया मूलकिन विपक्षे अपे मातले दिशिके मंत्री तुम्य मठ तेरी मगे कथा विधि मम मम इक प्रश्न यहाँ विपक्षे मंत्री तुम्य सह ඔය කෑගහන විපක්ෂයේ සංවිධායක තුමාගෙන් සහ මම කතානායක තුමාටත් මතක් කරන්නේ කතානායක තුමනි මම කියපු අසභ්‍ය වචනේ මට කියන්න මට ඒක 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 නෑ මට මට පැහැදිලි කරන්න දෙන්න කතානායක තුමනි මට මේක පැහැදිලි කරන්න දෙන්න මට මේක පැහැදිලි කරන්න දෙන්න මම මම කියපු මම මගේ කතාවේදී මට පැහැදිලි කරන්න දෙන්න පොඩ්ඩක් මම අහගෙන ඉන්නේ ඔයගොල්ලෝ කියන ඔක්කොම ඔබතුමා ඔබතුමා ඊට හොඳයි ඔබතුමා අතින් වැරදි වචනයක් කියනවා නම් මේක කනගාට වෙන්නේ කියලා කිව්වා ගරු කතානායක තුමනි මගේ 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 අතින් කාන්තාවන්ට අපහාස අපහාසතාවයක් වෙන විදිහට ඇත්තටම වචනයක් පිට වුණා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕනේ හැබැයි මම අහන්නේ එහෙනම් පොලේ බඩු විකුණන වෙලෙන්දේ ඒ මම කියපු එළවලු විකුණන විදිහට අර්ථකථනය කරන්න මම මම යහපත් සිතින් කියපු දෙයක් මම වල්නේ ආපු මිනිස්සු වල්ුණාට මට කරන්න දෙයක් නෑ කතානායක තුමනි මම කිව්වේ යහපත් සිතින් එතකොට කාන්තාවන්ට අහගන්න කාන්තාවන්ට මම අපහසුතාවයටපත් කරන්නේ කාන්තාවන් අපහසුතාවයටපත් කරගන්න කාන්තාවන් විසින් මම බටුගෙන කිව්වම කොහමද කාන්තාවන්ට අපහසු වෙන්නේ මම වට්ටක්කගෙන කිව්වම මම බතවලගෙන කිව්වම කොහමද කාන්තාවන්ට අපහසු වෙන්නේ මට මේක තේරෙන්නේ නැහැ ඔබතුමා ඔයිට සමාවෙන්න කතානායක තුමනි ඔයිට වඩා මේ පාර්ලිමේන්තුව ඇතුලේ රංජන් රාමනායක මහත්තයා අයිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට අපහාසාත්මකව කතා කරනකොට රංජන් රාමනායක මහත්තයත් එක්ක අර 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 මාතලේ මන්ත්‍රීතුමියගේ සම්බන්ධ හඬපට එළිය දෙනකොට ඔය කාන්තාවන් කොහෙද හිටියේ ෆ්‍රන්ට් සයිඩ් බෑක් සයිඩ් ගැන කෙලින්ම කතා කරා මේ පාර්ලිමේන්තුවේ පිටිපස්ස ඉඳගෙන මගේ ෆ්‍රන්ට් සයිඩ් එකයි බෑක් සයිඩ් එකයි මාත්‍යට විතරයි දෙන්නේ කිව්වා ඒව කියනකොට කාන්තාව ඉදිරියස්කම් කොහෙද තිබුණේ ඒ නිසා නෑ නෑ කතානායක තුමනි මේක සමාජයේ එහෙම මට අසාධාරණයක් කරන්න එපා හේතුව ඊයේ මම රෝහිණී මන්ත්‍රීතුමියට අවස්ථාව දීලා පාඩු හිටියා මට ඔබතුමා අවස්ථාව දෙනවා කියලා ඒ නිසා ගරු කතානායකතුමනි මේ අසාධාරණ වැඩේ මම මගේ කතාව තුල උඩ ඉඳලා පහළට විපක්ෂයට පහර දුන්නා මිසක් ඒ වගේම අතිගරු ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කතාව කුපුටලා අරගෙන දැන් සැපද පොල් තියෙනවද ලාභද කියලා මං අහුව එතුමාට අයිතියක් තියෙනවා කියලා හැබැයි විපක්ෂයේ ඔය කියන mantriවරු අපේ mantriවරුත් එක්ක ඔය කතාව කියලා තිබුණා ඊයේ දැන් එළවලු කීයද එළවලු ලාභද කියලා ඒ නිසා මං එතුමියගේ නම පාවිච්චි කරලා ඇහුවා ඔබතුමිය කියලා තිබුණා එළවලු කතාවක් පොලේ තිබුණෝ මම එළවලු ගැන කතා කරා මිසක් කාන්තාවන්ට අපහසුතාවයට පත් කරන කිසි දෙයක් කතා කරේ නැහැ නැවතුවතාවක් මම කතා කරන්නේ කියපු මම වල් නැහැ අහපු ඔබ වල් වුණාට මට කරන්න දෙයක් නැහැ කරුණා කරලා මම සමාව ගන්නවා ජාතියෙම්ම මම ජාතියෙම්ම සමාව ගන්නවා මට පැහැදිලිව
ये ससेंद्र राजपक्षे में तुम आ क्यों आगे अब तुम ये ससेंद्र राजपक्षे में तुम्हारे कर्म चौदना है पौर संबंध है वंचाव कुना क्यों हुआ गलम मिनुं क्यों हुआ पढ़ किन्हे गलम मिनुं क्यों हुआ है बे ससेंद्र राजपक्षे में तुम्हारा वाला प्रसाद प्रसिद्ध इधरी बात करिए गलम मिनुं सही तो है गलम पढ़ किन्हे आखिरकार पहली बार मटे किया ने मामा का ताता ताता ने तुम्हें अब तुम्हें अच्छिया ने कांता बंटा पासुताविया पत्ते ने भी दिए थे मामा किया वो परुसे वचन ने मुकाद्दे किया अब के खटीम मटे किया ने मंगेदार भी लिखा ना बोमी सुधी फनाड पुल्ले मानती तुम्हें इल्लनो आप गरु कदान आएगा तुम्हें नहीं මේ කාන්තා සංසදයේ සභාපතිතුමා තුමිය හැටියට මට වගකීමක් තියෙනවා ඔබතුමාගෙන් ඉල්ලන්න මේ 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 සභාගර්භයේ ඉන්නවා මන්ත්‍රීවරු 225. ඒ නිසා මේ 225ට අදාළව කරුණු කාරණා මිසක් ඊට පරිබාහිරව ඉන්න කාන්තා සහ පුරුෂයන්ගේ නම් මේ සභාවට ගේන්න එපා කියලා ඔබ මම ඔබ තමුන්නාසේ බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මොකද සභාවේ උත්තරීතර බව රැකෙන 225 දෙනාගේ හැසිරීම අනුව අද රටම බලාගෙන ඉන්නවා දරුව බලාගෙන ඉන්නවා එස විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරිය ඉන්නේ 12යි බොහොම අමාරුවෙන් මේ කාන්තා අද අපි දේශපාලනයට ගිහින ඒ නිසා මේ සභාවේ පක්ෂ වේවා විපක්ෂ වේවා ඕනෑම මන්ත්‍රීවරියන්ට අසභ්‍ය වක්කාකාරව හරි එවැනි ප්‍රකාශ කිරීම අපි සම්පූර්ණයෙන් මේක හෙලා දකින්න ඊට විරුද්ධව කටයුතු කරන්න කියලා මම ඔබ තමුන්නාසේගේ බොහොම ගෞරවයෙන් ඉල්ලනවා